ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජූලි 22 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු චෝදනා කීපයක් මගේ යටතේ පවතින අමාත්‍යංශයටත් ඒ අමාත්‍යංශ ආයතනව සම්බන්ධව ප්‍රකාශ කරේ. එහිදී ප්‍රධාන චෝදනාව කෙල්ලුනේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට. ඔහු කිව්වා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණ නිවාස වැඩසටහන එකවරම නතර කරා කියලා. ඔහු ඉල්ලීමක් කළා නතර කරලා තියෙන හිඟවාරික ගෙවන්න කියලා. ගරු කථානායකතුමනේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධව මට පැහැදිලි කිරීමක් කෙවලා තියෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නිවාස අමාත්‍යවරයා ඉන්න කාලේ 2015-2019 දක්වා කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ආදර්ශ ගම්මාන 29 ආධාර, වකුකඩු ආධාර, විරුසු මිතුරු ආධාර, ග්‍රාම ශක්ති 22 ආධාර, ගම්වතුර ආධාර කියන ව්‍යාකෘති. මේ බොහෝ ව්‍යාකෘති බොහොමයක් මේ නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කරපු දවසේ ඉඳන් තියෙනවා. එතුමාගේ කාල සීමාවේදී පවුල් 341,510ක් වගේ නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත් වැඩියා කිරීමට වැඩ ආරම්භ කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, ඒ සඳහා අවශ්‍ය වන මුදල රුපියල් මිලියන 57,428යි. නමුත් මේ සඳහා වෙන් කළ තිබුණේ මුදල් මිලියන 46,265යි. මේ වෙන් කළ මුදලට අලුතින් නිවාස ඉදිකර හැකිව තිබුණේ ගෙවල් 237,000 ගාණක්. ඒ කියන්නේ ගෙවල් සාමාන්‍ය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මුදල් නොමැතුව වැඩ ආරම්භ කරලා තියෙනවා. මේක 2015-2019 කාලෙදී. ඒ කියන්නේ මේ තොරතුරු සම්බන්ධව මම මේක පැහැදිලි කරන්න. වෙන් කරලා තියෙන මුදල්ට වඩා වැඩි ප්‍රමාණයක් පොරොන්දු වෙලා හදන්න පටන් අරන්. හැබැයි ඒ පොරොන්දු වෙච්ච අතිරික්තයට වැඩිපුර මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගන්න නොහැකි වීම නිසා විශාල නිවාස ප්‍රමාණයක් බාගට ඉදි කරලා නවත්තලා තිබුණා. එම නිවාස වැඩසටහන සඳහා යෙදවිය හැකි යුතු රුපියල් මිලියන 36,996.286ක් පමණයි. මෙපමණ මුදලක් වැය කළත් ඔහුට වසර 5ක් තුළ නිවාස හදන්නත් අලුත් වැඩියක් කරන්නත් පුළුවන් වුණේ 238,702යි. සජිත් විපක්ෂ නායකතුමාට උවමනාව තිබුණත් එතුමාට උවමනාව තිබුණේ මේ විශාල ගෙවල් ප්‍රමාණයක් 110ක ව්‍යාපෘතියක් හදන්න. ගරු කථානායකතුමනි, 110ක් හදන්නත් පුළුවන්, 110ට එකක් හදන්නත් පුළුවන්, 52 20ක් හදන්නත් පුළුවන්. පොඩි පොඩි ගණන් දීලා වැඩ ආරම්භ කරලා තිබුණා. වැඩ අවසන් කරන්න ඊළඟ වාරික ගෙවන්න තිබුණේ ඊළඟට එන කාල සීමාවෙදී. කොමාරි ගරු කථානායකතුමානි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව නිවාස ණය ලබා දීම අවිධිමත් සිදු වෙලා තියෙනවා. සමහර අයගේ ලිපිණයක්වත් නැහැ, සමහර අය ණය අරන් තියෙන්නේ වෙනත් දේවල් වලට. මේකේ නිවාස හැදිලා නැහැ. මේ නිසා 2020, ඒ කියන්නේ මම මේ අමාත්‍යංශ බාර ගන්න ඉස්සෙල්ලා පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා දිස්ත්‍රික්ක මට්ටමින් මේ පිළිබඳව සොයා බලන්න. ඊට පස්සේ මම විෂය බාර අමාත්‍යවරයා හැටියට බාරගත්තයින් පස්සේ අවසාන නොකළ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු එක්රාශි කරාම ගරු කථානායකතුමනි විශාල ගෙවල් ප්‍රමාණයක් එහෙම හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ මේ දීපු එව්වක් පිළිබඳව පරීක්ෂණ වාර්තාව ලැබුණායින් පස්සේ පරීක්ෂණ වාර්තාවේ නුසුසුසන් 53,709ක් ණය ලබාගෙන තියෙන බව තහවුරු වෙලා තියෙනවා. 53,709ක් ඒගොල්ලන් අර වෙනත් වෙනත් වලට අරගෙන. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ, මේ 53,000 එක ඒ ප්‍රමාණයත් එක්ක සාකච්ඡා කරලා ඊළඟ වාරික ටික වාරික වශයෙන් ගෙවන එකේ ඊළඟ වාරික ටික අත්විටවන්න කටයුතු කරලා තියෙනවා. ඒ එකකතාවයන් අනුව තමයි ගරු කථානායකතුමනි මෙහෙම කටයුතු කරලා තියෙන්නේ. මම මේ අමාත්‍යංශේ බාර ගන්නකොට ඒ 2015 ඉඳන් මම බාර ගන්න දවස දක්වා ආරම්භ කළ අවසන් නොකර ව්‍යාපෘති ගොඩාක් තිබුණා. මම මේ වෙනකම් මේ අවුරුද්දේ තමයි අපි පටන් ගත්තේ හැම අවුරුද්දකම ලැබිච්ච ප්‍රතිපාදන අර පරණ මිනිසුන්ගේ දේවල් අවසන් කරන්න. පෙළක් එව්වා මම උතුරු නැගෙනහිර ප්‍රදේශ ගියා. මේ මන්ත්‍රීවරු කිව්වා ගියා අපි බලන්න ඒ ගෙවල් හදන්න පටන් අරන් අවුරුදු 4-5 පැස්සට තෙමිලා තිබිලත් හදපු එකත් කඩන් වැටිලා දැන් ඒ මිනිස්සු විශාල ලෙස අසරණ වෙලා තිබුණා. මම මොකද කරේ, මම අලුතෙන් එව්ව අලුත් ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. මම බලාගන්න අලුත් සාමාන්‍ය අමිතිවරු ආවම අලුත් ඒවා හදලා ලොකු ප්‍රසිද්ධ දෙනවා. මම ඒවා මුකුත් කරන්නේ නැතුව මං කරේ පරණ ඒවා ඉවර කරගෙන ආවා ගරු කථානායකතුමනි. ඊට පස්සේ 2015-19 වෙනදා තිබිච්ච බාගට හදලා තිබිච්ච ඒවට අවශ්‍ය ප්‍රතිපාදන අපි ගාව තිබුණේ. අපි ඒ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මම ඉල්ලීමක් කරා ඒ මිනිසුන්ට
අසාධාරණයක් වෙන්න බෑ. ඒ නිසා ඒක මෙච්චර ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෙවල් ටික හදන්න සල්ලි දෙන්න කියලා. ඒක ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මුදල් ඇමතිවරයා හැටියට මේ අවුරුද්දේ ප්‍රතිපාදන යම් මුදල් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න කටයුතු කරන්නම් කිව්වා. ඉතුරු ටික ඊළඟ අවුරුද්දේ කරන විදිහට වෙන් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, මම කඩගාටු වෙනවා විපක්ෂ නායකතුමාට. ඔබතුමා කතා කරපු එක හොඳයි. හැබැයි ඒ කැබිනට් පත්‍රිකාවු දාලා ඊළඟ පාර්ලිමේන්තු සතිවාරයේදී මෙතුමා ඉල්ලීමක් කරනවා. මේ කැබිනට් එක ගියේ එක පිළිබඳව කියන්නේ නැතුව කරලා දෙන්න කියලා. හැබැයි ඔබතුමා ඒ දිනවකවානු ගත්තොත් හරියට මේ කැබිනට් පේපර් එක දාලා අනුමත වුණා. ඊට පස්සේ තමයි ඔබතුමා මේ සභාවේ ප්‍රකාශයකට පත් කරන්නේ. ඉතින් කමක් නැහැ කවුරු කරත්. ඒ නිසා ඒ සම්බන්ධව ලොකු පරීක්ෂණ වාර්තාවකුත් තියෙනවා ගරු නියෝජ්‍ය කතාතායනාකතුමනි. ඒ නිසා ඇති වෙච්චි ඒ අධිකාරියට වෙච්චි පාඩුව පිළිබඳවත් තියෙනවා. ඒකේ ලොකු කාරණා තියෙනවා. මේ කොළඹ ඉඩමක් විකුණලා ඒ සම්පූර්ණ මුදල් අරන් ගිහිල්ලා දීපු මිනිස්සුන්ගේ නංගම් හොයාගන්නත් දැ ඒව ගත්ත කෙනෙකුත් නැහැ. සමහර නිලධාරීන් ඉන්ටර්ඩික් වෙලා තියෙනවා ඒ වකවානුවේ. මම මේ කාරණාව කිව්වේ එතුමා නෙමෙයි, ඒ කාලේ වෙච්ච නිලධාරීන් හෝ කවුරු හෝ කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි මම මේ කිව්වේ. ඒ නිසා ඒ වගේ වෙච්ච එක විධිමත් කරන්න තමයි පෞගිය කාලේ කරේ. නැතුව කාටවත් අපක්ෂයක් පාටයක් බලලා අසාධාරණයක් කරන්නේ. අපි හැමෝගෙම දේවල් ඉදිරියටත් කරනවා. ඒ වගේම ගරු කතානායක පාවෙන වෙළඳ සංකීර්ණය පිළිබඳව කතා කරා. 2013 මේ ව්‍යාකෘති අපි ආරම්භ කරලා තියෙනවා. ඒ කාලේ 2005 කඩ 80 ගණක් දීලා තියෙනවා. ඒකෙන් 2015 වෙනකොට කඩ 28කට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ මිනිසුන් එක්ක කතා කරලා බොහෝ දෙනෙක් ආපහු කඩ බාර දීලා තියෙනවා. මේක මේ වෙනකම්ම මේක පාවිච්චි නොකරලා තිබුණේ. අවසානයේ ඊය පෙරේද වෙනකොට කඩ 28කට අඩු වෙලා තිබුණා. ඒ අවතර තුරදී සංචාරක අමාත්‍යාංශය හරහා ඉදිරිපත් වෙච්චි යෝජනාවක් පරිදි VOI එකේ කැබිනට් පත්‍රිකාව කැබිනට් යෝජනාවක් අනුව ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් අරගෙන ඒගොල්ලන් ඉල් දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ඉවැලුවේෂන් එකක් කරනවා. ඒ ඉවැලුවේෂන් එකෙන් කරනකොට අර ඉඳ කඩ 28 හිමියන් සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. එයායට ඒ අයගෙන් වෙනත් තැන්වලට යන එකක වෙච්ච අයත් එතන ඉන්න ඕන අයටත් අසාධාරණයක් නොවන විදිහට ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉවැලුවේෂන් කමිටි එක ගත්තයි පස්සේ අපි ඔහුගෙන් යෝජනාවෙන් 5% මුදලක් UDA එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඉවැලුවේට් එක ගත්තයින් පස්සේ තමයි බෝඩ් එකට ගිහිල්ලා කැබිනට් එකට ගිහිල්ලා මේක අනුමැතිය දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒක නිසා ඒක විධිමත් විදියට ඒ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා ඒ දවසේම ප්‍රකාශ කරලා තියෙනවා බැස්ටිල් මාවතේ ගල් ඉවත් කිරීමක් සම්බන්ධව ඒ සම්බන්ධවත් එතන ආයෝජකයට දීලා තියෙනවා. ඒක ඒව විසින් ෆීසර් ට්‍රක්ස් එක ගහන්න පුළුවන් පාකින් එකක් හදන්න ඒ ප්‍රමාණය තුළ ගල් ඉවත් කිරීමක් සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. ඒක කරලා ඔහු යථා තත්ත්වයට පත් කරගන්නේ. ඒක UDA එකේ නිලධාරීන් 5 දෙනෙක්ගේ අධීක්ෂණය යටතේ කටයුත්ත සිද්ධ වෙමින් පවතිනවා. ඒකට මට පුළුවන් ඉදිරි කාලයේදී මේ සභාගත කරන්න ඒ සම්බන්ධ පූර්ණ වාර්තාව නැත්නම් මේක දිගට කියවන්නේ නැති නිසා මේකත් විධිමත් ලෙස නීත්‍යානුකූලව විනිවිද භාවයෙන් කටයුතු කරනවායි කියන එක තමයි ඒ ආයතන වලින් කියන්නේ. ඔබතුමාලට ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒක අහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. රෝමන් මන්තුම මේ ඇමතුමනේ ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මේ මම ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද මම දන්නේ නැහැ. ඇමතුමනේ දැන් ඔය පාකින් එකට දීලා තියෙන රතගාල අක්කර 5ක වගේ ඉඩමක්. ඒකේ මේ මේ ආයතනයේ මේ ස්විස් ලංකා කොමඩිස් පුද්ගලික සමාගම කියලා සෙන් ඇන්තනිස් මාවතේ කොළඹ 3 තමයි ඒගොල්ලන්ට ලියාපදිංචි කරලා තියෙන ඇඩ්‍රස් එක. එහෙම ආයතනයක් ඒ ඇඩ්‍රස් එකේ නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඇමතුමනි, ඒ කියන්නේ චාම්ස් පාකින් එක දීලා තිනවා මාසයකට කුලිය 175,000කට. එතකොට ඒ හා සමානම තමයි මැනින් මාකට් එකෙත් ඉඩකඩ ප්‍රමාණය 125,000කට දීලා තියෙන්නේ. ඒ කියන්නේ චාම්ස් එක 175,000යි මැනින් මාකට් එක කියලා කියන්නේ පිටකොටුවේ ප්‍රධානම ස්ථානයක තියෙන තැනක්. එතකොට මේ මැනින් මාකට් එකෙත් අක්කර 5ක වගේ ඉඩමක් 125,000කට වගේ අඩු ගානකට දීලා අරක 175,000කට දීලා මේක 125,000කට දීලා අනිත් එක තමයි ඇමතුමනි ප්‍රධානම දේ කිසිම ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් ගිහිල්ලා නැහැ. කියනවාද නිලධාරීන්ගේ කැමැත්ත මතද මන් දන්නේ නැහැ දීලා තියෙනවා යම් පුද්ගලයෙක්ට. ඊළඟ තියෙන දේ තමයි ඇමතුමා ඔබතුමා කිව්වා වගේ දැන් මේ මැනින් මාකට් එකේ තියෙනවා පෞරාණික ගල් කළු ගල් වලින් හිටවපු ගල් බංගිතානේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලේ හිටවපු ගල්. දැන් ඒ ගල් ටික නාගරික සංවර්ධන අධිකාරියේ මේ 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 අය
ඒ ගල් ගලවන්න මේගොලන්ට දීලා තියෙනවා ගල් ලක්ෂයක් තියෙනවා කියලා කියනවා. නමුත් මගේ දැනුම අනුව නම් 150,000 ගල් තියෙනවා. ඒගොල්ලෝ මේ ලක්ෂයක ගල් එක ගලක වටිනාකම තක්සේරු කරලා තියෙන රුපියල් 180යි. නමුත් මාකට් එකේ ඒ ගලක් ඇමතුමා 750ක් වෙනවා. ඒ කියන්නේ කළු ගල්. එතකොට මේ වගේ විශාල මම දන්නේ නැහැ ඔබතුමාව ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවද, ඔබතුමාව ඔබතුමාට මේ පිළිබඳ දන්වලා තියෙනවද මම දන්නේ නැහැ. මේක ඊටාම විශාල වංචාවක් මේ සිද්ධ වෙලා තියෙන. ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරියට එන්න ඕන ආදායම මේ යම් පුද්ගලයෝ මේ හම්බ කරගෙන යනවා මේ රටේ ජනතාවගේ මුදල්. මම විමසීමක් කරලා මේ ගැන තොරතුරු ගත්තම මට කිව්වේ ගල් 150,000 ඔබතුමා කිව්වට එතන ඒගොල්ලන්ට ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අර ඉදිකිරීම කරන ප්‍රමාණය තුල ගල් ටික විතරයි. එතන ගල් අපි ලක්ෂයකට මුදල් අය කරලා තිබුණත් ගල් 30,000 වගේ ප්‍රමාණයක් තමයි එතනින් ගැලවිලා තියෙන කාරණාව කියලා අර නිලධාරීන් පස් දෙනාගේ කමිටුවට වාර්තා වෙලා තියෙන්නේ. ඒගොල්ලන් තමයි මේ වාර්තා දෙන්නේ. මම දන්නේ නැහැ අපි ඔව හොයන්නේ නැහැ. හැබැයි ඒකෙදි මේ ගලක වටිනාකම මෙව කරලා තිබේ රුපියල් 92ක් වගේ ප්‍රමාණය. මම සමාවෙන් මට ඒ ගණන් හරියට මතක නැහැ කිව්වා. ඉතින් අඩු ගාණක්. හැබැයි ඒගොල්ලන්ට ඒ කරන ඇයි ඊට වඩා වැඩි මුදලකට තමයි ඉවත් කරන්න ඉඩ දීලා තියෙන්නේ. හැබැයි ඒ දෙන්නේ ඔහු විසින් නැවත ඒක යථා තත්ත්වයට පත් කරනවායි කියන මුදල් එක කියන ඒ නිසා ඊටත් වඩා වැඩි ගාණකට තමයි දුන්නයි කියන කාරණාව කියන්නේ. ඔබතුමා කියන කාරණාව සම්බන්ධව මෙතෙන්දි මට හොයලා බලන්න පුළුවන්. ඒ නිසා එතන කමිටුවේ බෝඩ් එකකින් පත් කරපු කණ්ඩායමක් විසින් තමයි මේ කාරණාව ඉවැලුවේට් කරලා තියෙන්නේ කියන එක තමයි මම දැනුවත් කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. We lead the web news.